ගොඩාක් ආදරෙන් පිළිගන්න ඔයාලා හැමෝම මගේ YouTube channel එකට අද මන් වැල්ලල ටොෆී හදා ගන්නවා මේ වැල්ලල ටොෆී තේ වෙලාවට කන්න ඉක්මනින් හදා ගන්න පුළුවන් ගොඩාක් වෙලාවට කරන්නේ මේ වැල්ලල උයා ගන්න එක විතරයි ඒ වුණාට මේ වැල්ලල වලින් රසවත් ටොෆී හදා ගන්න පුළුවන් වැල්ලල කියන්නේ ගොඩක් ගුණ කෑමක් මේ වැල්ලල සීතලයි ඒ කියන්නේ ගැස්ට්‍රයිටිස් වලට එහෙම ගොඩක් හොඳයි මේ දවස්වල එළවලු මිල ඉහළ නිසා මේ වැල්ලල වගේ දෙයක් ගෙවත්තෙම හොයා ගන්න පුළුවන් ඒ නිසා කිසි වියදමක් යන්නේත් නැහැ මම මේ වැල්ලල ටොෆී හදා ගන්න මේ වගේ අල කීපයක් ගත්තා එහෙනම් වැල්ලල ටොෆී හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ එකට ගිහිල්ලා බලමු ඉස්සරෝම මම මේ අල ටික හොඳට සුද්ධ කරගන්නවා මේ වගේ ග්‍රේටරයක් පාවිච්චි කරලා හරි පිහිය පාවිච්චි කරලා හරි මේ පොතු ටික හොඳට අයින් කරගන්න ඕනේ මේ පොතු අරගන්න අල ටික වතුර භාජනයකට දාගන්න ඕනේ. ඒ හින්දා වතුර භාජනයකුත් ලෑස්ති කරගන්න මේත් එක්කම. වටේට තියෙන කළු තිත් ගතිය යනකම් මේ වැල්ලල ටික හොඳට සුද්ධ කරගන්න. මේ මන් මේ වගේ සුද්ධ කරගත්තු අල ටික මේ අල ටික මම වතුරකේ දාලා තියෙන්නේ. දැන් මේ අල ටික අපි පෙති කපා ගන්න ඕනේ. මේ අල මම පොඩි කෑලි වලට කපා ගන්නේ රයිස් කුකර් එකේ තැම්බ ගන්න. ඔයාලා රයිස් කුකර් එකේ නැතුව වතුර එක්කට දාලා මේ අල තැම්බ ගන්නවා නම් කෑලි ප්‍රමාණය ලොකුවට කපා ගන්න. මම රයිස් කුකර් එකේ දාලා ස්ටීම් කරගන්න හින්දා කෑලි ප්‍රමාණය ඉතා කුඩාවට කපා ගන්නවා. මේ වගේ ප්‍රමාණයට තමයි මම අල ටික කපා ගත්තේ. මේ වෙලාවේ රයිස් කුකර් එකට වතුර දාලා ලෑස්ති කරගන්න. දැන් මං අල ටික ස්ටීම් කරගන්න ඔක්කොම ටික එකතු කරගන්නවා. එක උඩට එන්න දාගන්න එපා. මේ වගේ හැම පැත්තටම විසිරෙන විදිහට දමා ගන්න. දැන් ස්ටීම් කරගන්න මූඩිය වහගමු. මේ අල ටික තැම්බෙන්න විනාඩි 15ක වෙලාවක් තමයි යන්නේ. මේ විනාඩි 15කට පස්සේ හොඳට තැම්බිලා තියෙනවා. දැන් මම මේ ටික ස්ටීමරෙන් අයින් කරගන්නවා. ස්ටීමරෙන් අයින් කරලා භාජනයකට දාගමු. භාජනයට ඔක්කොම අල ටික දාගත්තට පස්සේ මේ අල ටික අපි මේ වගේ හොඳට පොඩි කරගන්න ඕනේ. කෑලි නැති වෙනකම්ම පොඩි කරගන්න. මේ වෙලාවේ මේ අල ටික රසණී. ඒ හින්දා මේ වගේ හැන්දක් පාවිච්චි කරලා හරි අල ටික හොඳට පොඩි කරගන්න. හොඳට පොඩි වෙනවා. ඒ හින්දා අපිට මේ අල පොඩි කරගන්න එච්චර අමාරුවක් නැහැ. ඉක්මනට පොඩි කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම මේ වගේ අල ටික හොඳට පොඩි කරගත්තට පස්සේ දැන් මම ටොෆී හදා ගන්න රසාණුව ලුණු ටිකක් එකතු කරගන්නවා ඒත් එක්කම සීනි එකතු කරගන්නවා සීනි කුඩු කරලා එහෙම නෙවෙයි එකතු කරගන්නේ සීනි එකතු කරගනින්දී ඔයාලා කන්න කැමති පැණි රස ප්‍රමාණය අනුව සීනි එකතු කරගන්න සීනි ටිකත් එකතු කරලා මේ වගේ හොඳට කවලම් කරගන්න විනාඩි 2ක් වගේ මෙහෙම හොඳට කවලම් කරගන්න සීනි ටික මෙහෙම හොඳට කවලම් කරගත්තට පස්සේ සීනි ගිය වෙන ගතියක් එනවා මේ ඒ වගේ සීනි ටික ගිය වෙන ගතියක් ආවට පස්සේ අල ටික දැන් ටිකක් වතුර ගතියෙන් වගේ තමයි තියෙන්නේ. දැන් මම මේ වෙලාවේ භාජනයක් ලිපේ තියාගන්නවා. භාජනේ රත් වුණාට පස්සේ ඒ භාජනයට මම එකතු කරගන්නවා මේ හදාගත්තු අල ටික. අල ටික එකතු කරලා ඉවර වෙනවා. මේ අල ටික නොනවත්තා හොඳ ගන්න ඕනේ. හැඳි ගෑවේ නැත්තම් මේ අලේකේ පාට වෙනස් වෙනවා පාට වෙනස් නොවී තියාගන්න එක දිගටම හැදි ගන්න මේ වගේ හොඳ
වලට හැදි ගන්න ඊට පස්සේ මේ අල ටික වතුර ගතේ වේලුනාට පස්සේ එක කුලියට වගේ එන්න ඕනේ දැන් මේ හදාගත්ත අල ටික භාජනයකට දාලා ටොෆී විදිහට කපා ගන්න ඕනේ ඒ හින්දා මම මේ වගේ ට්‍රේ එකක් ගන්නවා ඒ ට්‍රේ එකට බටර් හරි තෙල් ටිකක් හරි ගාලා හොඳට වටේම ගා ගන්න ඊට පස්සේ මම මේ වගේ ලන්ච් ෂීට් එකක් පාවිච්චි කරලා මේ අල ටික හොඳට තුනී කර ගන්නවා ඔයා ටොපිය හදා ගන්න කැමති ඝනකම් ප්‍රමාණයට මේ අල ටික හොඳට තුනී කර ගන්න දැන් මම මේ අල ටික තුනී කරගත්තට පස්සේ මේ තියෙන්නේ මම දැන් මේ තුනී කරගත්තු අල ටික ටොෆී විදිහට කපා ගන්නවා කොටු හැඩයකට තමයි කපා ගන්නෙ අල ටික තුනී කරගත්තට පස්සේ ඒත් එක්කම මේ විදිහට කොටු හැඩයට කපා ගන්න කොටු හැඩයට කපා ගත්ත ගමන් මේ කෑලි වෙන් කරන්න එපා ටිකක් වෙලා නිමෙන්න අරින්න ඕනේ නිමුණට පස්සේ කෑලි ටික වෙන් කරගෙන ෆ්‍රිජ් එකේ දා ගන්නවා ෆ්‍රිජ් එකේ පැය භාගයක වෙලාවක් තියාගත්තාම ඇති මේ ෆ්‍රිජ් එකේ පැය භාගයක වෙලාවක් තියාගත්තට පස්සේ මම මේ වැල්ලල ටොෆි හදාගන්න කිසිම කලරින් වර්ගයක් එකතු කරේ නෑ ඔයාලට ඕන නම් කලරින් වර්ගයක් එකතු කරගන්න පුළුවන් මම එක කෑල්ලක් කඩලත් පෙන්නන්නම් මේ කඩාගත්තට පස්සේ එක කෑල්ලක් කඩා ගන්න අමාරු නැහැ ගොඩාක් අය නැහැ එහෙනම් ඔයාලත් මේ වගේ වැල්ලල ටොෆි හදලා තේ වේලාවට රස බලන්න එහෙනම් තවත් වීඩියෝ එකෙන් හමු වෙමු එතකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න